දැන් අපි 2015 ඉඳලා මේ රටේ ජනාධිපතිවරු දැන් දෙන්නෙක් ඉන්නවා. අගමැතිවරු දෙන්නෙක් තුන් දෙනෙක් හිටියා. හැබැයි ක්‍රීඩා අමාත්‍යවරු තියෙන මම දන්න හැටියට 5 දෙනෙක් ආදෙනේ. නායක ක්‍රිකට් නායකයෝත් තාම මම දන්න හැටියට 8 දෙනෙක් විතර වගේ. කණ්ඩායමුත් මම හිතන එක එක වෙනස් වෙනවා. හැබැයි පරිපාලනයේ ඉන්න දූෂිත පුද්ගලයෝ තාම එහෙමමනේ. ඒ පුද්ගලයෝ දන්නවා මේ පරිපාලනය කරන දූෂිත පුද්ගලයෝ දන්නවා එන අමාත්‍යවරයෝ අල්ලගන්න. ඒක හැමදාම කෙරුණා. අදත් ඒක වෙනවා. මොකද ඒගොල්ලන්ගෙන් යැපෙන මේ අමතිවරුන්ගේ නෑදෑයෝ මෙවෙ යොමු වෙනවා. ඉතින් ඒක හින්දා කවදාවත් මේ தත්ත්වය වෙනස් කරන්න බෑ. ඉම්රාන් ඛාන් කරෙත් එයා පළේට ආවට පස්සේ ක්‍රිකට් වෙනස් කරා. අද පාකිස්තානයේ ක්‍රිකට් කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ. අපි වාසනාවන්තයි මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවක දක්ෂයි. අද වෙනකොට මම හිතනවා තේරුම් කමිටුව හොඳට වැඩ ටික කරගෙන යනවා. ඒ වගේ මම හිතනවා උපදේශක කමිටුවක් දාලා ඉන්නවා. එතනින්ම පේනවා මේ උපදේශක කමිටුව ආපු හින්දා මේ ක්‍රිකට් ටික ගොඩ ආව මිස තේරුම් කමිටුව වෙනස් වෙලා මේ ක්‍රිකට් ගොඩ ආව මිස මේ පරිපාලනය කරන මිනිස්සුන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැති දූෂිත පුද්ගලයන්වම තියාගෙන මේගොල්ලන්ගේ නමෙන් අර ගොල්ලන්ගේ අපේන විදියක් තියෙනවා. අපි දැක්ක පහුගිය කාලේ කී දෙනෙක් රට ගිහින් තිබ්බද බලන්න පහුගිය ලෝකසලාන තරගාවලි වලට. මේ මෙව්ව තමයි දැන් මම දැක්ක අරවින්ද දසිල මහත්තයලා අලුත් යෝජනා දීලා තියෙනවා. ලෝකේ එකම රට අපි තමයි. ඡන්ද 140 ගානක් තියෙන ලෝකේකම රට. ඒ වගේම ක්‍රීඩා සමාජ 28ක් ක්‍රීඩා කරනවා. අද වෙනකොට අපි ගහපු ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරඟ දවස් තුනේ ක්‍රීඩා තරඟ මාලාව නැත්තුවා. නවත්තලා ගහනවා LPL එක. මොකද සල්ලි හින්දා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මම දැක්ක අරවින්ද සිසල මහත්මයාගේ නායකත්වයෙන් යුත් කමිටුව ඒකට වෙන විකල්පයක් දීලා තියෙනවා. නමුත් ඒක වෙනස් කරේ නැහැ. මොකද අන්තිමටම මේ හැම දෙම මුදලට යට වෙලා තියෙනවා. සමහරවිට මම මේක පරණ පුද්ගලයෙක්ින්ද වෙන්නේ නැති මට මේක පේන්නේ වෙන මොකද මම ක්‍රීඩා කරේ රටට මම ක්‍රීඩා කරේ සල්ලි වලට නෙමෙයි. නමුත් අද සමහරලාට මේ පරිපාලනය කරන සමහර උපදේශකයෝ වුණත් හිතන ඇති සල්ලි තමයි මේ මූලිකද මේ ක්‍රිකට් ගහන්නේ සල්ලි හම්බ කරන්න කියලා. ඒක තමයි අපේ විනාශය වෙලා තියෙන්නේ. ඒ తත්වය අද වෙනකොට ලෝකේ වෙනස් වෙලා තියෙනවා. සල්ලි අවශ්‍යයි. නමුත් සල්ලි වලටම ක්‍රිකට් ගහන රටක් හැටියට මේක එතනට තල්ලු කරොත් අපේ ක්‍රිකට් වල බැහිම අපිට බලන්න පුළුවන්. ඒක බැස්ස පහුගේ කාලේ. අද මම සන්තෝෂ වෙනවා අපිට දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. පාසල් වලින් ක්‍රීඩකයෝ එනවා. ඉතින් මෙවෙන් අපි මොකක් කරේ මේ රටේ පිනකට අපේ මේ ක්‍රිකට් මේ තත්ත්වේ ඉන්නවා. අද බලන්න ඊළඟ 2020ටත් අපි ක්වොලිෆිකේෂන් ගහන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපිට මේ තත්ත්වයට කවදාවත් ගිහිල්ලා නැහැ. ඒ යන්න සිද්ධ වුණේ මේ පරිපාලන දුෂ්කරතාවයේ. පරිපාලනයේ මේ දූෂිත හින්දා. හැබැයි අද වෙනකන් වාර්තාවල් තියෙනවා. මේ දූෂ තරඟ පාවා දීමේ වාර්තාවල් තියෙනවා මේ නිලධාරීන්ට විරුද්ධව. මේ කිසිම ඇමතිවරයෙක් ඒවට දඬුවම් කරන්නේ නැහැ. මොකද ඒ ඇමතිවරයා දන්නවා මේ මිනිස්සු දන්නවා ඇමතිවරයා වල්ලන්නේ කොහොමද කියලා. ඉතින් ඒක හැමදාම සිද්ධ වුණා. ඉදිරියටත් ඒක සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔක ඊළඟ ආණ්ඩුවක් එනකොට මේ ක්‍රිකට් වලට මම විශේෂයෙන්ම අපි හරි පුද්ගලයෝ අද මම එක පැත්තකින් සන්තෝෂයි හොඳ කණ්ඩායමක් අපිට ඉන්න එක. හැබැයි පරිපාලනය වෙනස් කරන්න නැතුව කවදාවත් ක්‍රිකට් නම් හදන්න බැහැ.